ජනිත්තම ව්‍යාපාරයේ ගනුදෙනු දිත්ත සටහන් ක්‍රමයට තබාගෙන නැත. එසේවත් ඔහුගේ ව්‍යාපාරයට අදාළ පහත් සඳහන් තොරතුරු සොයා ගැනීමට හැකි විය. පිටු අංක 10 මේ ගාන තියෙන්නේ. එතකොට ළමයි ඔයාලට පේනදි ආරම්භයේ හා අවසානයේ වත්කම් වාක්‍යම් ටිකක් දීලා තියෙනවා. ඊළඟට ගනුදෙනු වල සාරාංශයක් ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු කිහිපයකුත් එනවා. ඉල්ලන්නේ මොකද්ද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ඉදිරියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2016 දෙසැම්බර් 31 වෙනි අවසන් වර්ෂයේ සඳහා තමයි මේක පිළියෙල කරන්න කියන්නේ. හරි, එහෙනම් අපි රූල් කරගමු ළමයි, ආදායම් ප්‍රකාශයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයකුයි. ජනිත් ව්‍යාපාරය, ව්‍යාපාරයේ නම් මුලින්ම ලියවෙන්න ඕන මූල්‍ය ප්‍රකාශවල 2016 12යි 31 දිනට. මෙතන 2016 12යි 31 වෙනි අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. හරි, ඔයාලත් රූල් කරගන්න ඉක්මනට ළමයි, මාත් එක්කම ගාන හදාගෙනම එතකොට ලේසි. ආදායම් ප්‍රකාශ ආකෘති පෙන්වන්න ඕනේ නැනේ මූලික තත් ප්‍රකාශ. ඒක ඔයා දන්න විදිහට රූල් කරන්න. අපි දැන් ආකෘති ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට පෙර වැඩවලට එන්න ඕන. ඔයා දකින්න තියෙන්නේ ආරම්භයේ වත්කම් වාක්‍යම් තියෙනවා. ඊළඟට ප්‍රාග්ධනයක් එහෙම දකින්න හම්බුනේ නැහැ. එහෙනම් ප්‍රාග්ධනය හොයාගන්න අපිට තත්ත්ව විස්තරයක් එහෙම රූල් කරන්න වෙනවා. එහෙනම් මෙන්න 2016 එකයි එක දිනට තත්ත්ව විස්තරය. ඊළඟට ළමයි තව අපිට ගිණුම් කීපයක් ඕන වෙනවා. ගිණුම් ටිකක් රූල් කරගන්න. ඒක එකක්ද දෙකක්ද කියන කතාව කියන්න අමාරුයි. ඉතින් ගානේ එන විදිහට අපිට ගිණුම් අවශ්‍යයි. හරි, ජනිත්ග ව්‍යාපාරයේ ගනුදෙනු වල තියෙනවා මුලින්ම ආරම්භක ශේෂයන් ටික දීලා. එතකොට ඒක ආරම්භක ශේෂයන් දීලා තියෙනවා, අවසන් ශේෂයන් ටිකක් දීලා තියෙනවා. ඔන්න ඔය ශේෂයන් ටික අදාළ තැන් වලට ගෙනියමු. අපිට දැන් අවසන් ශේෂයන් දාන්න පුළුවන් අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ බැංකුවේ ඇති මුදල් ජංගම වත්කම් වල ලියනවා. බැංකු මුදල් 38,200 වෙන වර්ෂ අවසාන දවසට ශේෂය 38,200යි. ඊළඟට තියෙනවා අතැති මුදල් 1,700යි. අතැති මුදල් බැංකු මුදල් වලට පස්සේ තමයි අතැති මුදල් එන්න ඕන 1,700යි. ඊට පස්සේ තොගය 50,000යි. ජංගවත්කම් වල උඩින්ම ලියවෙන්නේ තොගය 50,000යි. ඔයා දන්නවා මේ අගතොගයනේ, අගතොගයේ විකුණුම් පිරිවැය හොයද්දිනුත් ළමයි ආදායම් ප්‍රකාශයට එන්න ඕනේ. ඒක නිසා අගතොගය අපි විකුණුම් පිරිවැය හොයන තැනක් දානවා 50,000යි. ඊට පස්සේ ණය ගැතිව 70,000යි. ජංගම වත්කම් වල ලියනවා ණය ගැතියෝ 70. මං කෝකටත් මේ තීරුවෙන් ලියා ගන්නවා. මොකද අඩමාණය වෙන් කිරීමක්, බොල් ණය ගැලපීමක් වගේ තිබුණොත්
සොරි බොල්නාය නම් ගැලපෙන්නේ නැහැ මොකද අවසාන ශේෂයනේ මේ දීලා තියෙන්නේ මේ ශේෂය තුළ බොල්නාය ගැලපිලා නැහැ කියලා කිව්වොත් බොල්නාය ගලපන්න ඕන නැත්නම් අවශ්‍ය නැහැ නමුත් අඩමණනාය වෙන් කිරීම ණයගැතියගේ අවසාන ශේෂය මත කරන හිඳ අඩමණනාය තිබ්බොත් අඩු කරන්න ඕන හිඳ මම දැනට 70000 ඔය තීරුවෙන් ලියා ගන්නවා ඊළඟට ණය හිමියා 37000යි ජංගම වගකීම් වල ණය හිමියාගේ අගය දානවා 37000යි ඊළඟට ලීබඩු සවිකිරීම් කාර්යාල උපකරණ ඒ වගේ ශේෂයන් ළමයි අපිට හිස් ප්‍රශ්නාර්ථයක් දෙන්නේ ඊළඟට මේ ශේෂයන්ගෙම ආරම්භක ශේෂයන් ටික තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය දීලා නැති නිසා අපි තත්ත්ව විස්තරයක් රූල් කරගත්තනේ ආරම්භක ශේෂයන් හොයන්න අන්නේ ආරම්භක දවසට හදන තත්ත්ව විස්තරයට මේ ආරම්භක දවසට තියෙන වත්කම් වාක්‍යම් ටික ගේන්න ඕන එතකොට මේ වගේ පිළිවෙලක් නැහැ ළමයි වත්කම් කොහොමද ඔයාලියන්නේ වාගේ දකුණු අත පැත්තේ කොටසේ එතකොට බැංකු 6000යි ස්ථාර වත්කම් එහෙම මුලින් ලියන්න ඕන කමක් නැහැ තියෙන වත්කම් දී ඉක්මනට ලියාගෙන යන්න මුදල් ශේෂය 8000යි ඊළඟට තොගය ඒකත් වත්කමක් 44000යි ඊළඟට කවුද මේ ප්‍රශ්නාර්ථයත් තියෙන ණය ගැතියෝ දැනට නිකන් ණය ගැතියෝ ලියන්න පස්සේ අපි ඒක හොයලා ගණන්ලා දාමු ණය හිමියෝ 46800යි නීබඩු සවිකිරීම් 4000යි මතර ණයගැතිය හොයලා දාන්න ඕන ඊළඟට කාර්යාල පාපැදිය 2000යි හරි එතකොට ඔන්න ළමයි ආරම්භක අවසන් ශේෂයන් මූලික තත්ත්වයක තත්විස්තරයට ගිනව දැන් තා වැඩක් තියෙනවා ගිනුනොත් ඕන මේවට බැංකුවේ ඇති මුදල් පෙන්නඳ මම මෙතනින් ගිනුම ගන්නම් මේ ගිනුම ගන්නම්කෝ බැංකු මුදල් පෙන්නඳ බැංකු ගිණුමක් ගන්නවා බැංකු ගිණුමේ ආරම්භක ශේෂයේ වත්කමක් 6000ක් ආරම්භයේ දානවා අවසන් ශේෂය 38200යි ඒක අවසානට ගිණුමේ ගේනවා පහතට ගේනවා බැර පැත්තෙන් ඉදිරියට එන්න ඕන හර පැත්තෙන් පහතර ගෙනා ශේෂය විතරක් පෙන්වනවා නම් ඇති අවසන් ශේෂයන් වල ඊළාට මුදල් ගිණුමේ ශේෂය තියෙනවා ආරම්භය 8000යි අවසාන 1700යි එතකොට මුදල් වලටත් අපි ගිණුමක් රෝල් කරමු තමේ ගිණුම ගමු මුදල් ගිණුමේ ආරම්භක ශේෂය 8000යි අවසන් ශේෂය ඒකත් ගිණුමේ දාගමු එදාස් හසීයයි පහතට ගෙන යන ශේෂය එදාස් හසීයයි ඊට පස්සේ ළමයි බාණ්ඩ තොගය තොගයට ගිණුම් ගන්නෑ කියලා අපි දන්නවා මොකද තොගය පෙන්නන්නේ ආරම්භක අවසන් ශේෂයන් අපි ගන්නවා විකුණුම් පිරිවැය හොයද්දි එහෙම නැත්නම් මේ තොගය සඳහා ගන්නේ ළමයි භෞතික තොගය ඒක නිසා අපි ගිණුම් ගන්නෑ පොත්වල තොගයක් නැහැ මුල තොගය දානවා 44000යි අග තොගය 50000 දැම්මා නම් මුල තොගය 44000 ඔයා හදන ආදායම් ප්‍රකාශය ළමයි විකුණුම් පිරිවැය හොයන තැනට ගෙනල්ලා දාන්න ඊළඟට ඉන්න ණය ගැතියෝනේ
නායකයන්ට ගිනුමක් රූල් කරලා ඔය ශේෂයන් දාන්න. නායකයන්ගේ ආරම්භක ශේෂය ප්‍රශ්නාර්ථයක් දීලා නැහැ. නමුත් අවසන් ශේෂය දීලා තියෙනවා 70,000. එතකොට අවසන් ශේෂය ගිනුමේ පහතට ගේන්න ළමයි බැර පැත්තෙන් ඒක අනිත් පැත්තෙන් ඉදිරියට යනවා. 70,000යි. ඊළඟට නාය හිමියෝ රූල් කරන්න නාය හිමියන්ට ගිනුම 46,800යි. අවසන් ශේෂය 37,000යි. ඊළඟට ලීබඩු සවිකිරේ ආරම්භක ශේෂය ලීබඩු සවිකිරීම් වල 4,000යි. ඊළඟ අවසන් ශේෂය දීලා නැහැ. ඊළඟ කාර්යාල පාපැදිය පාපැදියේ ආරම්භක ශේෂය 2,000යි. ඒකෙත් අවසන් ශේෂයක් ගැන කතාවක් නැහැ. ඒ ටික ළමයි දාගන්න. ඒ කියන්නේ අපි ගානක් දුන්නාම ඔය ආරම්භක අවසන් ශේෂයන් තියනවා නම් අවසන් ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශිත ඉක්මනට දාගෙන යන්න. මොකද අපිට ඒ තරම් වලට ලකුණු හම්බෙනවා. ඒ වගේම තමයි ආරම්භක ශේෂය තත්ත්ව විස්තරයක් ගහන්න ඕන නැත්තම් ප්‍රශ්නයක් නැහැ. තත්ත්ව විස්තරයක් ගහන්න වෙනවා නම් තත්ත්ව විස්තරයක් ගහලා ඉක්මනට දාගෙන ඊට පස්සේ ඒ ආරම්භක අවසන් ශේෂයන් වෙනුවෙන් ගිනුනුත් දාගෙන යන්න. මොකද ඒව අපිට අවශ්‍ය වෙනවා. හරි, මම හිතනවා ඔයාලා මම කරද්දී ඔය ටික කරගන්න ඇති කියලා. නායකයන්ගේ ආරම්භක ශේෂය තමයි හොයන්න තියෙන්නේ නායකති ගිනුමේ. නායකයන්ගෙන් ලැබුණු මුදල 270,000යි කියලා කියනවනේ ළමයි. නායකයන්ගෙන් සල්ලි හම්බෙද්දි දිත්ත සටහන මොකද්ද? සල්ලි එනවා. එතකොට මුදල් ගිනුම හර. එහෙනම් අපි හදන මුදල් ගිනුමේ හරට දාගන්නවා 270,000. මෙන්න මුදල් ගිනුම ණය ගැති කියලා ලියනවා. ණය ගැති පාලන ගිනුමට ගිහිල්ලා ළමයි බැර කරන්න 270,000 ලියන්න මුදල් කියලා. මුදල් හර, ණය ගැති පාලන බැර. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ බලන්න. ඊට පස්සේ තියෙන්නේ ණය ගැතියන්ට දුන් වට්ටම 2800යි. ළමයි දුන් වට්ටම සටහන් කරද්දි දිත්ත සටහන මොකද්ද? දුන් වට්ටම් ගිනුම හර, ණය ගැති පාලන බැර. එහෙනම් ණය ගැති පාලන ගිනුමේ බැරට දානවා 2800යි. ලියන්නේ මොකක් කියලාද? දුන් වට්ටම්. ඔයාට අවශ්‍ය නම් දුන් වට්ටම් ගිනුමක් ගිනුම් ගහලා මෙහෙම ඒ දුන් වට්ටම් ගිනුමට හර කරන්න. මොකද ඒකනේ දිත්ත සටහන 2800. මේක කෙනෙක්ට මේ ගිනුම ගහන්න නැතුව කෙලින්ම දුන් වට්ටම කියන්නේ ළමයි වියදමක්නේ. ඒක නිසා මේ ගිනුම ගැහුවත් අවසානට ගිහිලා නවතින්නේ ආදායම් ප්‍රකාශයේ. ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ ලියන්න දුන් වට්ටම් කියලා. ගිනුම ගැහුවත් එකයි නැතත් එකයි. ඔයාට පැටලෙනවා නම් ගිනුම ගහලා ඊට පස්සේ ගේන්න. නැත්තම් ගිනුම අවශ්‍ය නැහැ. කෙලින්ම දුන් වට්ටම් කියපු ගමන් මෙතෙන්ට එනවා. නායකති පාලන ගිනුමට එනවා කියලා මතක තියාගන්න. දුන් වට්ටමේ වටිනාකම එතකොට 2800යි. හරි, ඔය ටික ඉස්සල්ලාම ඔළුවට දාගන්න. ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරගන්නේ නැතුව අපි යමු ඉතුරු කොටසට. වර්ෂය තුල ප්‍රාග්ධනය වශයෙන් යෙදුණු මුදල 4,000. ඒ කියන්නේ ළමයි මෙයාලා අතිරේක ප්‍රාග්ධනය තුල තියෙනවානේ 4,000ක.
අතිරේක ප්‍රාග්ධනය යොදද්දි දිත්ත සටහන ව්‍යාපාරය පැත්තෙන් බලද ව්‍යාපාරයට සල්ලි එනවා 4000යි. ප්‍රාග්ධනය මේක අතිරේක ප්‍රාග්ධනයක් නේ. ඔයා දන්නවා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආරම්භක ප්‍රාග්ධනයට අතිරේක ප්‍රාග්ධනය අපි එකතු කරනවා. එහෙනම් මෙතන ලියන්නේ මුල ප්‍රාග්ධනය, එහෙම නැත්නම් 2016 එකයි එක දිනට ප්‍රාග්ධනය. ඒ ප්‍රාග්ධනයට එකතු කරනවා මේ නව ප්‍රාග්ධනයේ යෙදීම. එහෙම නැත්නම් ඔයා මුදල් හර ප්‍රාග්ධන ගිණුම බැර කියලා ලියලා ප්‍රාග්ධන ගිණුමක් ගහලා ඒ ගිණුමට බැර කරලා අවසානට මෙතෙන්ට ගෙනල්ලා දැම්මත් කමක් නැහැ. ඒක වටයක් හින්දා කෙලින් මෙතෙන් අවසානට ප්‍රාග්ධන නව ප්‍රාග්ධනයේ මෙතන නතර වෙන හින්දා මම මෙතෙන්ට ගෙනාවේ ගිණුම් ගහන්න ගියේ නැහැ. එතකොට මුදල් හර කෙරුවා. ඒව මතක තියාගන්න අනිවාර්යම කරන්න ඕන. ඊළඟට ඒක ළමයි දිනේ ටිකක් හැදෙන්න ඕන 2016 11:30 තෙග්ගේ වූ වේතන වෙනවා. 31ක් නෑ නේද නොවැම්බර් මාසෙට. ඒක 11:30 වෙන්න ඕන. 2016 11:30 තෙග්ගේ වූ වේතන 22000ක් තියෙනවා. එතකොට ළමයි වේතන ගෙවද්දි දිත්ත සටහන මොකද්ද? වේතන ගෙවද්දි දිත්ත සටහන මුදල් බැර. වේතන ගිණුම හර. मुदल बेरकरण विसी दिदाहकिं मेतन लियनमा वेतन कियला वेतन कियन एकाउंटे कट विल्ला हेमल जरे गिनुमा प्यूरत करला वेतन एकाउंटे का हरकरण विसी दिदाहाई मेतन लियनमा मुदल कियला दंगुन एका पी खेरुआ लमाई हुंदट बलंड गान दिहा मैं गाने අපිට තියෙන්නේ පෙන්වන්න ගාන නැහැ බලමු. මේ ගානේ තියෙන්නේ ළමයි 11:30. ඒ කියන්නේ මාස 11කට ගෙවපු වේතනය තමයි තියෙන්නේ. නමුත් අපි දන්නවා ආදායම් ප්‍රකාශයට අපි දාන්නේ මාස 11ක් වෙනකන් ගෙවපු ගාන නෙමෙයි. ගෙව්වත් නොගෙව්වත් අවුරුද්දට අදාළ මුළු ගාන. දැන් ළමයි වේතන ගිණුමේ හර උනේ මාස 11කට ගෙවපු ගානනේ. එතකොට ඔය වේතන ගිණුම ආදායම් ප්‍රකාශයේ වේතනයේ විදිහට අපිට දාන්න බෑ. මොකද මාසික වේතනය අඩුයි. එහෙනම් ඒ කියන්නේ මාසික වේතනය අඩුයි කියන්නේ මාසික වේතනය අපි මුදලින් ගෙවලා නැහනේ. මුදලින් ගෙව්වේ නැති වියදම් වලට කියන්නේ උපචිත වියදම්. එතකොට ඔන්න එහෙනම් වේතනයේ සම්බන්ධයෙන් මාසික උපචිත වේතනය තියෙනවා. එහෙනම් ඒ උපචිත වේතනය අපි ගිණුම් ගත කරන්න ඕන. කොහොමද අපි උපචිත වේතනය හොයාගන්නේ? අපිට ගානේ පැහැදිලිව කියනවා වේතන 22000 කියන්නේ මාස 11කට ගාන. එහෙනම් ළමයි විසි දෙදාහ කියන්නේ මාස 11කට ගාන නම් මාස 12කට හොයන්න මොකද කරන්නේ? මාස 11න් බෙදනවා 22000. එතකොට නෝ එක මාසෙකට ගුණ කරනවා 12න්. එතකොට මාස 12 ගාන එනවා 11 2 මෙතෙන්ට නවා 24000යි. හරි, මෙන්න මේ 24000 අපි ගණන්ලා දැන් 24000නේ වර්ෂයට දාලා මුළු ගාන. නමුත් ළමයි අපි මුදලින් ගෙවලා තියෙන්නේ 22000යිනේ. එතකොට වාට තේරෙනවා ඇති උපචිත තියෙනවා 2000. දැන් උපචිත 2000ක වේතනය ගිණුම් ගත කිරීමට අදාළ දිත්ත සටහන මොකක්ද? ඒක දැන් ඔයා දැනගෙන ඉන්න ඕන. උපචිත වේතනය 2000යි. අපි ඒක දැන් හොයාගත්තා. වර්ෂයට අදාළ මුළු වේතනය 24000යි. ඒකේ 22000යි ගෙවලා තියෙන. ඒ කියන්නේ 2000ක් උපචිතයි. එහෙනම් උපචිත වේතනය ගිණුම් ගත කරන්න ඕන. උපචිත වේතන ගිණුම් ගත කරද්දි දිත්ත සටහන අපි ඔක තනි ව්‍යාපාර හදද්දි ඉගෙන ගත්තා. වේතන අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් ළමයි
වේතනය සම්බන්ධයෙන් නම් වේතන ගිණුම හර 2000යි. උපචිත වේතන කියන ගිණුම බැර 2000යි. මෙතන ලියනවා වේතන කියලා, මෙතන ලියනවා උපචිත වේතන කියලා. ඔන්න කරපු එක. දැන් වේතන ගිණුමට වෙන එන්න දෙයක් නැහැනේ. මේ 22000යි 2000යි කියන්නේ 24000 කියන්නේ වර්ෂයට දාලා මුළු ගාණ. මේ වේතන ගිණුමේන මුළු ගාණ අපි ආදායම් ප්‍රකාශයට ළමයි මාරු කරනවා. මොකද මේක වියදමක්නේ. වියදම් ගිණුමක ශේෂයක් ආදායම් ප්‍රකාශයට මාරු කරද්දී, එහෙම නැත්නම් ලාභාලාභ ගිණුමට මාරු කරද්දී ළමයි මොකද වෙන්නේ? මේ හරට තියෙන 22000 අපි මේ වියදම් ගිණුම වලට කියනවා ළමයි පියවැණ ගිණුම. එහෙම නැත්නම් නාම මාත්‍ර ගිණුම් කියලා. මේ 22000 ආදායම් ප්‍රකාශයට මාරු කරද්දී, ඒ කියන්නේ වේතන ගිණුමේ ළමයි ශේෂයක් ඉදිරියට යන්නේ නැහැ. ඒ අවුරුද්ද ඇති වෙලා ආදායම් ප්‍රකාශයට මාරු වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේක ආදායම් ප්‍රකාශයට මාරු කරද්දී හරට තියෙන 24000 මාරු කරන්න නම් වේතන ගිණුම බැර කරනවා 24යි. මෙතන ලියන්නේ ලාභා ලාභ. ආදායම් ප්‍රකාශයට කියන අරින්නම තමයි ලාභා ලාභ ගිණුම. එහෙනම් ලාභා ලාභ හර වෙනවා 24000යි. ඒ කියන්නේ ළමයි ඔයා හදන ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට වේතන විදිහට ලියන්නේ 24000යි. වේතන 24000යි. හරි, ඔන්න ළමයි කරපු එක. එතකොට මම මේ ගෙනිච්ච ගිණුම වලට හරියක් දා ගන්නවා, නැත්තම් මට පැටලිලා එකම ගෙනියන්න පුළුවන්. එතකොට වේතන ගිණුම ළමයි හරි මේක ඔය අපෙන්නනවා නම් මේක දෙපැත්ත බැලන්ස් වෙනවා 22000යි. ඒ කියන්නේ ගිණුම නැති වෙලා යනවා. මේ පැත්තත් සෝරි 24000යි. මේ පැත්තත් 24000යි බැලන්ස් වෙලා යනවා. හරි, ඊට පස්සේ අය තියෙනවා එකක්. ඔය වගේම බදු කුලියක් ගැනයි කියන්නේ එතන. දෙදස් දාසය 11යි 30 තෙක්ගෙව් කාර්යාල බදු කුලිය 4400යි. ඒකෙත් ළමයි ගෙවලා තියෙන්නේ මාස 11කට. එතකොට ගෙවණ එක මුලින්ම සටහන් කරන්න. ගෙවද්දී මුදල් බැර බදු කුලී කියලා කීයක්ද ගෙවලා තියෙන්නේ? 4400යි. බදුකුලී වියදම් ගිණුම හර 4400යි. මුදල් කියලා ලියනවා. ළමයි මේකත් අර වගේමයි මාස මේ 11කට නම් ගෙවලා තියෙන්නේ. නහ 4400 කියන්නේ මාස 11කට නම් එක මාසෙකට බලන්න 11න් බෙදෙනවා. ඉගුණ කරනවා 12න්. එතකොට එනවා අවුරුද්දකට දාලා ගාන. 4800යි. අවුරුද්දට අදාළ මුළු බදු කුලිය 4800යි. නමුත් එකෙන් ගෙවලා තියෙන්නේ 4400යි. ඒ කියන්නේ ළමයි ගෙවලා නැහැ 400ක බදු කුලිය. ගෙවල නැති කොටසට අපි කියනවා උපචිත බදු කුලිය කියලා. එහෙනම් උපචිත බදු කුලියක් ගිණුම් ගත කරද්දී දිත්ත සටහන බදු කුලී වියදම් ගිණුම හර 400යි. උපචිත බදු කුලිය ගිණුම බැර 400යි. කලින් වගේම තමා බදු කුලී කියන්නේ වියදමක්. වියදම් ගිණුම ආදායම් ප්‍රකාශයට මාරු කරද්දී 4800ක් වියදම් ගිණුම බැර කරලා ලාභාලාභ කියලා ලියනවා. එතකොට මේ ගිණුම නැති වෙලා යනවා 4800. ආදායම් ප්‍රකාශයට ගිහිල්ලා බදු කුලී විදිහට 4800 අපි දානවා.
ඊළඟ ප්‍රචාරණයට 1800ක් ගෙවලා තියෙනවා. මුදල් බැර වෙනවා 1800යි. ප්‍රචාරණය කියලා ලියනවා. රූල් කරනවා අපි ප්‍රචාරණ වියදම් දිනුමා. ඒ ප්‍රචාරණ වියදම් ගිණුමට අපි හර කරනවා 1800ක්. මේක වියදම් ගිණුමක්නේ. එතකොට මේක ආදායම් ප්‍රකාශයට යන්න ඕන. මම දැම්ම ගෙනියන්නේ මොකද මම දැක්කා අමතර තොරතුරු ප්‍රචාරණ වියදම් සම්බන්ධයෙන් පොඩි ගැළපිල්ලක් තියෙනවා. ඊළඟට පොදු වියදම් 1200යි. සල්ලි එළියට යනවා එකිනම් මුදල් බැර ලිව්වා පොදු වියදම් කියලා. රූල් කරනවා පොදු වියදම් ගිණුමා. පොදු වියදම් ගිණුම හර 1200යි. ලියනවා මුදල් කියලා. යාට මෝටර තලුත් වැඩියා වියදම් 2700යි. මුදල් බැර 2700යි. අලුත් වැඩියා වියදම් රූල් කරනවා අපි අලුත් වැඩියා වියදම් වලට ගිණුමා. හර වෙනවා 2700. ඊළඟ මුද්‍රණ හා මුද්‍රණ ගාස්තු හා ලිපිනව 1600යි. මුදල් බැර කරනවා 1600යි. මුද්‍රණ ගාස්තු කියලා මං කැටියෙන් ලියනවා. මුද්‍රණ ගාස්තු කියන account එකට හර කරනවා. ගැනිලි 13200යි. මුදල් බැර 13200යි. ගැනිලි කියලා ලිව්වා. ගැනිලි account එකක් roll කරුවා. ගැනිලි account එක හර 13200යි ලිව්වා මුදල් කියලා. නාහිමියන්ට ගෙවු මුදල 224000යි. සල්ලි එළියට යනවා. එහෙනම් 224න් බැර වෙනවා. මෙතන ලිව්වා ණය හිමි කියලා. අපි ණය හිමියන්ට ගිණුමක් ගැහුවානේ. ඒ ණය හිමි ගිණුමට අපි හර කරනවා 224000යි. ඊළඟට ණය හිමියන්ගේ ලද වට්ටම් 2400යි. ତୋର ලද වට්ටම් සටහන් කරද්දී ළමයි ਦਿੱත්ත සටහන ණය හිමි පාලන හර ලද වට්ටම් ගිණුම බැර. මම මේ ලද වට්ටම් වලට නම් ගිණුමක් ගහන්නේ නැහැ. ලද වට්ටම් අවසානට නතර වෙන්නේ ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වලනේ. ගිණුම ගැහුවත් අවසානට ගෙනත් දාන්න මෙතෙන්ටනේ. एक दिशा लद वट्टा खेलीम विनवाट पास गमंगास्तु दिदाहाय मुदाल बेरवेनमा दिदाहाय ගමන් ගාස්තු කියලා නිකන් ඔහොමම බලන්න ගමන් ගාස්තු වලට ළමයි අමතර තොරතුරක් තියෙනවද කියලා වෙනස් වෙන්න ඕන දෙයක් එහෙම පේන්න නැහැනේ. ඒ නිසා ගමන් ගාස්තුවත් මං කෙලින්ම ගණන්ලා ආදායම් ප්‍රකාශයට දානවා. ගිණුම ගහලා ඒක අවසානට ගණන් දැම්මත් එකයි නැත්නම් කෙලින් ගණන් දැම්මත් එකයි මං ගොඩක් අර ගිණුම් ගහුවේ ළමයි අමතර තොරතුරු සමහර ගිණුම් තියෙනවා. ඒක නිසා ගමන් ගාස්තු දෙදාහයි වියදමක්නේ විදිහට දැම්මා. හරි එතකොට ඔන්න එතන ඒ මුදලින් සිදු වෙලා තියෙන ගනුදෙනු ටිකත් අපි දාලා ඉවරයි. ඊළඟට එනවා අතිරේක තොරතුරු වලට. මට එක තැනක් වැරදුනා. එක දැන් මම අවසානයේ දැක්කේ
සියලු මුදල් ගෙවීම් බැංකු ගිණුම හරහා සිදු කරයි කියලා තියෙනවා. එතකොට ළමයි මේ මම මේ බැරට දාපු සියලු මෙව්වා බැංකු ගිණුමටයි එන්න ඕන මුදල් ගිණුමට නෙමෙයි. ඒක අපි එතකොට මොකද කරන්නේ? කමන්නේ අපි ලියමු. වේතන 22000යි. බදු කුලි 4400යි. ප්‍රචාරණ මන් ළමයි වටිනාකම් විතරක් ලියාගෙන යන්නම්. විස්තර ලියන්න යන්නේ. ඔයත් දැන් ඕක නිවැරදි කරගන්න මගේ දිහා බලාගෙන මුදල් ගිණුමටනේ අපි දැන් ඔයත් දාන්නත් අනිවාර්යෙන්ම 13200යි. දෙලක්ෂ 24000යි. 2000ක ගමන් ගාස්තුවයි. මෙන්න මේ මුදල් ගිණුමේ බැරට වැටුණු සියලුම දේවල්. ඒ කියන්නේ මුදල් ගිණුමේ බැර වැටුණේ ළමයි මුදලින් ගෙවපු දේවල්. එතකොට ඒවා සියල්ල මුදලින් නෙමෙයි ගෙවලා තියෙන්නේ, බැංකු ගිණුම ආශ්‍රයෙන් ගෙවලා තියෙන්නේ. ඉතින් බැර වෙන්න ඕන මේ පැත්ත. මේ බැංකු ගිණුම අමතර තොරතුරු වලට ගියොත් විකුණුම් මත 25%ක ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩ ණයට මෙන්ම අත්පිටද විකුණා ඇති බවත් මුදල් ගිණුමේ ඇති වෙනසෙන් පෙන්නුම් කරන්නේ අත්පිට විකුණුම් වලින් ලද මුදල බවත් ජනිත් ප්‍රකාශ කරයි. හරි, ඒක අපි දැනට ඔහොම තියමුකෝ. 50යි. උපචිත අලුත් වැඩියා වියදම් ගිණුම බැර වුණා. රෝල් කෙරුවා උපචිත අලුත් වැඩියා වියදම් ගිණුම. ඒ ගිණුම බැර වුණා 50යි. ප්‍රතිවිරුද්ධ ගිණුම් දෙකේ නම් දෙක ලියවෙන්න ඕන. මම ඉතින් ඔක කටු වැඩක් ඉඳලා ලියන්න යන්නෙත් නෑ ළමයි. ප්‍රචාරණය උපචිත වෙලා තියෙන 150ක්. එතකොට ඒක සටහන් කරද්දී प्रचार उपचित प्रचार इलांट मुद्रण गास्तु अणु सटहन मुद्रण गास्तु गिनुमहर उपचित मुद्रण गास्तु वियदम गिनुम बेर අනුවයි. විකුණුම් වියදම් 5300යි. විකුණුම් වියදම් ළමයි කීයක්වත් ගෙවලා නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ගාන උපචිත වෙලා තියෙන. එතකොට ගිණුම් දෙකක්ම ඕන. විකුණුම් වියදම් ගිණුමයි. විකුණුම් වියදම් ගිණුම හර වෙනවා 5300යි. උපචිත විකුණුම් වියදම් ගිණුම බැර. උපචිත විකුණුම් වියදම් ගිණුම පෙර 5300යි. ඔන්න ඊළඟට කියනවා තුන්වෙනි එකේ මෙම වර්ෂයේ සිට ණයගැතියන්ගෙන් 5%ක ප්‍රමාණය අඩමාන වෙන් කිරීම කරන්න යනවා. කරඬලු එහෙනම් මේ වර්ෂයේ ණයගැතියන්ගේ ශේෂය වට මතකද මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැම්මා. අන්න එයාගෙන් අඩමාන වෙන් කරඬලු. එහෙනම් අපි එනවා අඩු කරනවා. කීයක්ද වෙන් කරන්න කියන 105ක්. 105 අඩමාන ණය වෙන් කිරීම.
සියයට පහයි කියන්නේ හතරක් පහ 35යි 3500යි. එතකොට 66500ක් අඩමානයි වෙන් කිරීම. හරි දැන් ළමයි මේක ප්‍රථම වරට වෙන් කිරීමක්නේ. එතකොට අඩමානය වෙන් කරද්දි ditth සටහන අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර. වෙන් කිරීම ගිණුම බැර වුණ හින්දායි ওই ණය ගැතියන්ගෙන් අඩු කෙරුවේ. එතකොට අඩමාන ණය ගිණුම හර වෙනවනේ. අඩමාන ණය ගිණුම හර වෙන්නේ 3500කින්. එතකොට අඩමාන ණය කියලා කියන්නේ වියදමක් හින්දා අපි අපේ ආදායම් ප්‍රකාශයේ අඩමාන ණය වියදම ගෙනල්ලා දානවා. ගිණුමක් ගහන්න ඕන නම් ගහන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගිණුම ගැහුවත් අවසානට මෙතනින් නතර වෙන්නේ. ඒක නිසා මම කෙලින්ම ගිණුමක් ගහන්න නැතුව අඩමාන ණය කියලා 3500 වියදම් විදිහට ආදායම් ප්‍රකාශයේ පෙන්නනවා. ඊළඟට පාපැදී ලීබඩුයි 120කුයි 105 ගාන ෂෙයා කරන්න කියනවා. පාපැදී account එකක් අපි ගැහුවා. මගේ මතකයි පාපැදී. ඔව් තියෙන්නේ මේ. හරි දැන් 120ක් ෂෙයා කරනුනේ පාපැදී. 120යි කියන්නේ 400ක් ෂෙයා වෙනවා. එහෙනම් පාපැදී account එක බැර වුණා 400යි. ෂය කියලා පාපදි ෂය ගිනුම හර 400යි. ගිනුම ගහන්නත් පුළුවන් පාපදි ෂය කියන. එහෙම නැත්නම් ළමයි කෙලින්ම වියදම් විදිහට ගණන්ලා 400 ගණන්ලා දාන්න පුළුවන් පාපදි ෂය. ඊළඟට ලීබඩු සවිකිරීම ෂය 105යි. ලීබඩු සවිකිරීම අපිට තියෙනවා 4000ක්. 4000ට 105 කියන්නේ 200යි. එහෙනම් ලී බඩු ගිනුම බැර වුණා ෂය කියලා 200යි. ආදායම් ප්‍රකාශය ගිනාලා දැම්ම 200යි ලී බඩු ෂය. හරි දැන් ළමයි අපි එනවා අපේ ලෙජරේ තියෙන ගිණුම් වලට, විවෘත වෙලා තියෙන ගිණුම්. අපිට එක දෙයක් තාම කරගන්න බැරුණ අර පළවෙනි ගැලපිල්ල විකුණුම් මත මෙහෙම දෙයක් කරනවා කියලා ගාන කියලා තිබුණ එක අපිට කරගන්න බැරි වුණා. අපි එක කරන්න අවස්ථාවක් වෙනකන් ඉතුරු දේවල් ටික හදාගෙන යමු. මුලින් වෙනවා තත්ත්ව විස්තරයට. තත්ත්ව විස්තරෙත් ළමයි ප්‍රාග්ධනය හොයන්න බෑ. ඒකට හේතුව ඔයාලට පේනවා ඇති. ණය ගැතියොත් අපිට ගානේ හොයාගන්න වෙනවා. ණය ගැති ගිණුමට එනවා. ණය ගැති ගිණුමත් අපිට තාම හොයන්න බෑ. මොකද මේ කියන්නේ ආරම්භක ශේෂය හොයන්න විදිහක් නැහැ. ණය ගැතියන්ගෙන් ණයට විකුණුහු ප්‍රමාණය හොයාගෙන නැති හින්දා. එතකොට මේ ණයට ගත් විකුණුහු ප්‍රමාණය හොයාගෙන මෙතෙන්ට දාලා ඊට පස්සේ ණය ගැති ගිණුම හැදුවා නම් අපිට ණය ගැතියගේ ආරම්භක ශේෂය හොයාගන්න තිබුණා. එතකොට ඒකත් දැන් විදිහක් නැති හින්දා අපි ඊළඟට යනවා ණය හිමි පාලන ගිණුමට. ණය හිමි පාලන ගිණුම ඉස්සල්ලාම වැඩි පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත හර පැත්තනේ 2400 එකතු කිරීම 224.3 එකතු කිරීම 37000. එකතු කළාම එනවා 263400. ණය හිමි ගිණුමට ගෙනල්ලා දානවා 263400යි. අඩු පැත්තට ගෙනල්ලා දානවා 263400යි. හරි 263400ෙන් අඩු කරනවා 46800යි. එතකොට නා 216600යි. මේන්නේ මොකද්ද ළමයි? මේ වෙනස
වෙනස තමා ණය හිමිගිරුම නැති ගැණුම් ටික මෙන්න ණයට ගැණුම් ටික 216600යි ඔය ගැණුම් ටික අපි ගෙනියනවා ළමයි ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැනට මෙන්න මේ විකුණුම් පිරිවැය හොයන තැන ගැණුම් කියලා එකතු කරනවා මුල තොගයට 216600යි ඊට පස්සේ ලීබඩු ගිනුමට එනවා මේ ලීබඩු ගිනුම තුලණය කරුවම ළමයි මේ පිරිවැය 4000න් 6 200 අයින් වුණාම එනවනේ 3800ක ගියා පහතට ගෙන යන ශේෂය ඒකවා ලියන්න ඕනේ නැහැ ළමයි නිකන් කැල්ලකෙන් හරෙන් බැර අඩු කරලා එන ශේෂය 3800නේ අන්නේ ශේෂය ඔයා හදන මූල්‍ය තත්වයට ගෙනල්ලා දාන්න එතකොට ඔයා හදන මූල්‍ය තත්වයේ 3800 ලී බඩු විදිහට ගෙනල්ලා දානවා ජංගම නෝන වත්කම් වල ලී බඩු 3800යි ඊට පස්සේ තියෙන්නේ පාපැදිනේ පාපැදි ගිනුමත් තුලණය කරන්න ළමයි ෂය ටික අයින් කරුවම කීයක් වෙනවද කියලා මන්ට තුලණය කරන්න ඕනේ කැල්ලේ කාරගෙන හරි ඉතින් හරි බලන්න 2400ක් ගියාම 1600යි එහෙනම් 1600 ගණන්ලා දාන්න මෙතෙන්ට එතකොට ඒ ගන්න ගන්න ගිනුම වලට හරි දාගෙන යන්න නැත්නම් අමතක වෙයි ණය හිමියා හරි ලී බඩු හරි පාපැදි හරි ඊට පස්සේ වේතන දැම්මා මුදල් බැංකු ශේෂයන් ටික චුට්ටක් කොහොම තියන්න උපචිත වේතන 2000යිනේ මේක ජංගම වගකීම මූල්‍ය තත්ත්වයේ දාන්න උපචිත වේතන 2000යි බදුකුලි දැම්ම ප්‍රචාරණ වියදම් 1950යි නේ හරපැත් එකතුව ගණන්ලා දාන්න ආදායම් ප්‍රකාශයට 1950යි ප්‍රචාරණ වියදනුත් හරි ඊළඟ පොදු වියදම් 1200යි ඒ ගිනුමත් ගෙනිච්චා මුද්‍රණ වියදම් 1690යි මුද්‍රණ වියදම් 1690යි ඒකත් හරි ඊළඟ ගැණිලි 13200යි ගැණිලි ළමයි ඔයා දන්නවා හිමිකම් ගිනුමක් ඒක නිසා මූල්‍ය තත්ත්වයට යනවා 13200 ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා අඩු කළා ගැණිලි 13200යි ඊළඟ උපචිත බදුකුලි 400යි වගකීමක් ජංගම වගකීම් වල උපචිත බදුකුලි අලුත්වැඩියා වියදම් ඊළඟට තියෙන්නේ 2750යි වියදමක් විදියට ගණන් දාන්න
ආදායම් ප්‍රකාශයට. අලුත් වැඩියා වියදම්. ඊළඟට උපචිත අලුත් වැඩියාව 50යි. ජංගම වගකීමක් මූල්‍ය තත්වයට. උපචිත අලුත් වැඩියා වියදම. විකුණුම් වියදම් 5300යි. උපචිත විකුණුම් වියදම් 5300යි. ඒක ජංග වගකීම. උපචිත විකුණුම් වියදම්. ඊළඟට ළමයි උපචිත ප්‍රචාරණය හා උපචිත මුද්‍රණය. උපචිත ප්‍රචාරණය 150යි. ජංගම වගකීම්. අය උපචිත මොකද්ද තිබුණේ 90ක. උපචිත මුද්‍රණ 90යි. ඔන්න ළමයි මේකෙත් ගිනුම් කීපයක් අපි ඇරෙන්න අනිත් සියල්ලම ගෙනහිල්ලා දැම්මා අදාළ තැම්වලට එන. සේරම වගේ ගෙනහින් දැම්මා. මුදල් ගිනුමයි බැංකු ගිනුමයි ණය ගැති ගිනුමයි තත් විස්තරය තමයි තාම ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් අපි ආදායම් ප්‍රකාශයට එනවා. ළමයි දැන් අපිට මේ ආදායම් ප්‍රකාශය හදන්න නැත්තේ විකුණුම් විතරනේ. නමුත් අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්නේ මොකද ආරම්භක තොගයයි ගණනුයි අග තොගයයි දෙනවා. ඉස්සල්ලාම විකුණුම් පිරිවැය හොයාගමු. ඔයාට එතකොට පොටප් පෑදෙයි විකුණුම් හොයාගන්න. 664,011 ඉතුරුයි. 4+5=6යි. 260,000යි. බලන්න එකතු කරලා හරිද කියලා. 44,000 එකතු කිරීම 216,600යි. එතකොට එනවා 260යි 600යි. ඒකෙන් 50ක් අඩු කරන්න ඕන. එතකොට 210යි 600ක් වෙනවා. මේන්නේ විකුණුම් පිරිවැය. ඔයා දන්නවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරුවහම එන්න ඕන ළමයි දල ලාභය. දැන් දලලාභය හොයන්න විදිහක් නැහැ විකුණුම් නැති නිසා. නමුත් ගාන එක ඉංගියක් ඔයාට දෙනවා ළමයි. ඒ ඉංගිය තමයි මෙයාලා ලාභය තියාගන්නේ විකුණුම් මත 125. ඒ කියන්නේ මෙන්න මේ උඩට දාන විකුණුම් වලින් දලලාභය 125යි. අපිට තියෙන්නේ විකුණුම් පිරිවැය. අපි එතකොට කොහොමද දැන් දලලාභය කියන එක ළමයි දලලාභ ප්‍රතිශතය කියන එක අපිට දෙන්න පුළුවන් එක්ක විකුණුම් වල ප්‍රතිශතයක් විදිහට, එහෙම නැත්නම් විකුණුම් පිරිවැහි ප්‍රතිශතයක් විදිහට. දැන් ගාණේ දීලා තියෙන්නේ විකුණුම් පිරිවැහි ප්‍රතිශතයක් විදිහට. අපිට ගාණේ දුන්නා නම් දලලාභේ විකුණුම් පිරිවැය මත 100ට මේ 25යි කියලා කෙලින්ම 210,600යි විකුණුම් පිරිවැය. ඒ මත කෙලින්ම 100ට 25ක් බලන්න තිබුණා. නමුත් අපිට දීලා තියෙන විකුණුම් මත ඒ ප්‍රතිශතය අපිට දීලා නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රතිශතය දීලා තිබුණාට අපිට විකුණුම් නැහැ. එහෙම තිබුණා නම් කෙලින්ම විකුණුම් මත 125ක් බලලා දල්ලාභය මෙච්චරයි කියලා තීරණය කරන්න තිබුණා. එතකොට ළමයි එහෙම දුන්නේ නැහැ කියලා අපිට සද්ද නැතුව ඉන්න බෑ. අපිට පුළුවන් විකුණුම් මත ඔය දීලා තියෙන ප්‍රතිශතය විකුණුම් පිරිවැය කියන ප්‍රතිශතයට හරව ගන්න. ඒක හරව ගන්න එක්ක ඔයා දන්න ඉගෙනගත්තු ඕ ලෙවල් ගණන්
වල විදිහට හදන්න. එහෙම නැත්නම් මෙන්න මෙහෙම පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක මේක ඔයාට පැටලෙනවා, ඔයා දන්න විදිහට ඒක හදාගන්න. අපිට දෙන්න පුළුවන් විකුණුම්, ඒ කියන්නේ පිරිවැයට ප්‍රතිශතයක් විදිහට දෙයක්. ඒක විකුණුම් මිලට ප්‍රතිශතයක් විදිහට හරවගන්නදී මෙන්න මෙහෙමයි කරන්නේ. මම ප්‍රතිශත කීපයක් අරගෙන ඔයාලට කියලා දෙන්න. හිතන්නක ළමයි 100ට 100ට 25 කියලා විකුණුම් පිරිවැයට 100ට 25. 100ට 25 කියන එක ඉස්සල්ලා භාගයක් කුඩාම භාගයක් විදිහට ලියා ගන්න ඕන. 100ට 25 කියන කොහොම ලියුවා කුඩාම කෙරුවා මෙන්නේ 4න් 1යි. මෙන්න මේ 4න් 1 ළමයි විකුණුම් මිලට පරිවර්තනය කරද්දී භාගයක් විදිහට එන්නේ මෙහෙමයි. උඩ එකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ හරය එහෙමමයි. ලවයේ පැත්තට එද්දී උඩ තියෙන හරයයි මේ යට තියෙන ලවයයි දෙකම එකට එකතු වෙනවා. එතකොට 5න් 1යි. ඊළඟට හිතන්නක ළමයි 100ට 20යි කියලා. පිරිවැයට ප්‍රතිශතය දීලා තියෙන 100ට 20යි. එතකොට ලියන්නේ මෙහෙමනේ. කෙටි කරලා ලිව්වොත් භාගේ 5න් 1යි. පහෙන් එක විකුණුම් මිලට ප්‍රතිශතයක් විදිහට ලියනවා නම් භාගයක් විදිහට ලියනවා නම් උඩේකේ වෙනසක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේක මතක තියාගන්න. විකුණුම් මිලට හැදෙද්දී උඩයි යටයි දෙකම එකට එකතු වෙලා මෙතෙන්ට එනවා. හිතන්නකො ළමයි මෙහෙම තිබුණා කියලා. 4න් 3යි. එතකොට මේක විකුණුම් මිලට හැරෙද්දී මොකද වෙන්නේ? උඩ තියෙන 3 එහෙම්මමයි යටට එද්දී 4යි 3යි දෙක එකට එකතු වෙලා 7 වෙනවා. එහෙනම් දැන් මේ විකුණුම් මිල දැන් ඔයාලට තේරෙනවා ඇති. එහෙනම් පිරිවැය තියෙන එකක් විකුණුම් මිලට පරිවර්තනය කරද්දී ළමයි උඩේක වෙනසක් වෙන්නේ නැහැ. උඩයි යටයි දෙකම එකට එකතු වෙලා යට හැදෙනවා. දැන් එහෙනම් මේ පැත්තේ තියෙන එකක් විකුණුම් මිලට තියෙන එකක් විකුණුම් පිරිවැයට පරිවර්තනය කරද්දී මොකක් වෙනවද? 5න් 2 තියෙනවා කියලා හිතන්න. මේක මේ පැත්තට පරිවර්තනය කරද්දී මොකද වෙන්නේ? උඩ දෙක වෙනස් වෙන්නේ නැහැ. මොකද අනිත් පැත්තේ ඉඳලා මේ පැත්තට ආවත් උඩ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන මොකද වෙන්නේ? දැන් පිරිවැය තියෙන එකක් විකුණුම් මිලට හැදෙද්දි යට එක මොකද වෙන්නේ? උඩයි යටයි දෙකම එකට එකතු වෙලා තමයි යට එක හැදෙන්නේ. එහෙනම් ඒක අනිත් පැත්තට කන්වර්ට් වෙද්දි ළමයි 5න් අඩු වෙන්න ඕන 2. එතකොට 3න් 2යි. මෙහෙම තියනවා කියලා හිතන්න. 7න් 5යි. උඩ එකේ වෙනසක් වෙන්නේ නැහැ. පල්ලෙහාට එක හැදෙද්දි මොකද වෙන්නේ? 7යි 7න් අඩු වෙනවා 5ක්. එතකොට 2යි. ඔන්න ඔය විදිහටයි ළමයි මේක හැදෙන්නේ. දැන් අපිට ගාණේ දීලා තියෙන්නේ මොකද්ද? විකුණුම් මිලට ප්‍රතිශතයක් විදිහට 100ට 25යි. 100ට 25 කියන එක භාගයක් විදිහට ලියද්දී එන්නේ 4න් 1යි. මෙන්න මේක කන්වර්ට් කරගන්න ඕන ළමයි. අපි ළඟ දැන් තියෙන්නේ විකුණුම් පිරිවැයනේ. එහෙනම් පිරිවැයට ප්‍රතිශතයක් විදිහට, එහෙම නැත්නම් පිරිවැයට භාගයක් විදිහට. එතකොට මේක හැරෙද්දී උඩේක එහෙමමයි. මෙන්න මේ 4න් මේක අඩු වෙලා 3න් 1ක් වෙනවා. එහෙනම් ළමයි ලාභ අනුපාතය පිරිවැය අනුව කියද්දී 3න් 1යි. ඔන්න ඕක අපි හොයාගන්න ඕන. මම මේක ලියාගන්න දෙන්නම් පස්සේ. 3න් 1යි. එහෙනම් අපි ළඟ විකුණුම් පිරිවැය දැන් තියෙනවා 216,000 10,600යි. ඒ 216,600 3න් 1ක් බලන්න. එතකොට නෝ 70,200යි. එහෙනම් ළමයි දල ලාභය 70,200යි. දල ලාභය 70,200ක් නම් අපිට මෙතනදි විකුණුම් හොයාගන්න පුළුවන්. ඔය විකුණුම් පිරිවැය දල ලාභය අතර එකතුව 70,200යි 210යි 600යි ඒ දෙක අතර එකතුව 280,800යි. දැන් ලද වට්ටම එකතු කරනවා 2400. 72,600ක් එනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වියදම් ටික ළමයි අඩු කරනවා. වියදම් ඉස්සලාම එකතු කරමු 2800 එකතු කිරීම 24,000. එකතු කිරීම 4,800. එකතු කිරීම 2,000. එකතු කිරීම 3,500. එකතු කිරීම 400. එකතු කිරීම 200. එකතු කිරීම 1,950.
ඊළඟට 5300. ඔය සියල්ලම එකතු කරුවම වෙනවා ළමයි 50590. දැන් අඩු කරමු 72,200න් අඩු කරනවා මේ ගාන. එතකොට 220යි 10යි. ශුද්ධ ලාභය ඒක ගෙනියනවා අපි මූල්‍ය තත්වයට. ශුද්ධ ලාභය කියලා ප්‍රාග්ධනයට එකතු කරනවා 220යි 10යි. ඔන්න එතකොට ඒකත් හරි. නමුත් මූල්‍ය තත්ත්වය අපිට හදන්න බෑ, මොකද අපිට තව තත්ත්ව විස්තරයක් හදන්න තියෙනවා. ණය ගැතියාගේ ශේෂය හොයන්න තියෙනවා. ඔය ගොඩක් දේවල් තියෙනවා. හරි, දැන් අපිට විකුණුම් හොයාගන්න පුළුවන් වුණානේ. මේක කියනවා විකුණුම් අත්පිටයි ණයටයි දෙකටම සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊට අමතරව ඒ පළවෙනි ඡේදය කියවගෙනද්ද කියලා මුදල් ගිණුමේ ඇති වෙනසෙන් පෙන්නුම් කරන්නේ අත්පිට විකුණුම් වලින් ලද මුදල් බව ජනිත් ප්‍රකාශ කරයි. මුදල් ගිණුමේ වෙනසක් තියෙනවලු ළමයි. ඒ වෙනසින් පෙන්නන්නේ අත්පිට විකුණුම් වලින් ලැබුණු මුදල්. ඔයා දැන් හිතන්න අත්පිට විකුණුහාම දිත්ත සටහන මොකද්ද? විකුණුම් බැර මුදල් හර. එහෙනම් මේ හර පැත්තට එන්න ඕන විකුණුම. නමුත් ඔයාට පේනවා ඇති මේ හර පැත්තේ වෙනසක් නෙමේ එන්නේ. අපිට මේ මුදල් ගිණුම දිහා බැලුවොත් මෙන්න මේ බැර පැත්තට එන්නේ. මොකද හර පැත්තේ 8000යි 270000යි 4000ක් එකතු වුණා. බැර පැත්තේ තියෙන 1700. ඒතකොට හරිනම් මේ ඒ අගේ ඉන්නේ බැරට. නමුත් ඇයි එහෙම එන්නේ? ඒකට හේතුව ඇයි? විකුණුම් ටික එන්න ඕන හරට. එතකොට ඒක අපි හොයාගන්න ඕන. එහෙනම් අපිට පේන්නේ නැති මුදල් ගිණුම බැර වුණු එක මොකක් හරි අයිතමයක් තියෙනවා. මොකක්ද ඒ අයිතමය? මුදල් ගිණුමේ ඔයා ගිය සතිය ළමයි මම දුන්නු වීඩියෝස් ටික හරියට බැලුවා නම් මේ බැරට එන්නේ මොකද්ද කියලා තේරේ. මේ බැරට එන්නේ ළමයි ව්‍යාපාරය මුදල් ලාච්චුවේ තියෙන මුදල් ටික බැංකුවේ තැන්පත් කරද්දි මොකද වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා, ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. එහෙනම් ව්‍යාපාරය මොකද කරන්නේ? එයාට එකතු වෙන සල්ලිය බැංකුවේ හැමතිස්සම තැන්පත් කරනවා. එහෙනම් මේ අවුරුද්ද දෙක තුනු මුදල් බැංකුවේ තැන්පත් කරද්දි දිත්ත සටහන වෙන්න ඕන මොකද්ද? මුදල් ගිණුම බැර. ඇයි? ව්‍යාපාරයේ තියෙන මුදල් ටික යනවා. බැංකු ගිණුම හර. ඇයි? ඒ සල්ලි ටික එන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට. එහෙනම් මෙන්න මේ බැංකු ගිණුමේ හර පැත්තෙන් ළමයි ඔන්න ඔය තැන්පත් කරන සල්ලි ටික එන්න ඕන. ඒක ගානේ දීලා නැහැ තැන්පතුවක් වෙනවා කියලා. නමුත් ළමයි අපි ඒක දැනගන්න ඕන. මුදල් ගිණුමකුයි බැංකු ගිණුමකුයි වෙන වෙනම දීලා තිබ්බොත් අනිවාර්යයෙන්ම තැන්පතුවක් යනවා කියලා මතක තියාගන්න ඕන. එහෙනම් දැන් ඔය තැන්පතුව හොයන්න නැතුව මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ තැන්පතුව හොයාගෙන ඒක දාලා තමයි විකුණුම් ටික හොයාගන්න ඕන අපිට විකුණුම් ටික. එතකොට අපිට ඕක හොයන්න ලේසිම විදිය තමයි බැංකු ගිණුම මුලින්ම තුලනය කරන එක. බැංකු ගිණුමේ බැර ශේෂයන් තියෙනවනේ ළමයි 22000යි එකට එකතු කරන්න ඕන 4400යි එකතු කරන්න ඕන 1800යි එකතු කරන්න ඕන 1200යි 2700යි 1600යි 13200යි 224000යි 2000යි 38200යි. එතකොට 311.2ක් වෙනවා බැර පැත්තට.
සොරි තුන්දාස් එකසිය එකොළහයි බින්දු දෙක. ඒක ලියනවා හර පැත්තෙන් තුන්දාස් එකසිය එකොළහයි බින්දු දෙකයි. අන්න ඒ ගාණෙන් 6000 අඩු කරන්න හර පැත්තේ තියෙනවා. එතකොට ළමයි 305යි 100ක් ඔයාට එයි. ඔන්න බැංකුවේ තැන්පත් කරමු මුදල. එතකොට ළමයි බැංකු ගිණුම හර වුණා. එහෙනම් මුදල් ගිණුම බැර. එහෙනම් බැරට මෙන්න මෙතෙන්ට එන්නේ ඔය බැංකුවේ තැන්පත් කරපු ගාණ. අන්න ඒක අපි හොයාගත්තා. දැන් මොකද කරන්නේ? සාමාන්‍ය විදිහට මුදල් ගිණුම තුලනය කරනවා වැඩි පැත්ත එකතු කරලා. වැඩි පැත්ත බැර පැත්තනේ. නම් 305යි 100ට එකතු කරනවා අර 1700ක තියෙන ශේෂය. එතකොට 306යි 800ක් යනවා. අඩු පැත්තේ හිස් තැනට ගෙනියනවා 306යි 800යි. ආ දැන් 306යි 800 ළමයි අඩු කරනවා 8000යි 270000යි 4000යි 24800ක් එනවා මුදල් ගිණුමේ හරට 24යි 800යි. ඒක තමා ළමයි අත් පිට සිදු කරපු විකුණුම් වල වටිනාකම. ඇයි දැන් අපි අත් පිට විකුණුම් හොයාගත්තේ? ඔයා දැන් ඒකත් හිතන්න. අත් පිට විකුණුම් හොයාගත්තේ අපිට අර ණය ගැති ගිණුමේ ආරම්භක ශේෂය හොයන්න නම් විකුණුම් ටික දාන්න වෙනවා ණයට විකුණුම් ටික. අපිට ගාණ කියනවා අත් පිට විකුණුනොයි මුදලට විකුණුනොයි දෙකම සිදු වුණා කියලා. එතකොට ආදායම් ප්‍රකාශයේ මුළු විකුණුම් වටිනාකම අපි හොයාගත්තා. මුළු විකුණුම් 280800යිනේ. එහෙනම් ඒ 280800ෙන් මේ 24800 අඩු කරන්න 280800. මේ අත් පිට සිදු වුණු විකුණුම් ටික අඩු කරුවාම ඔයාට එනවා ළමයි ණයට විකුණුම් ටික 256000යි. අන්නේ ණයට විකුණුම් ටික මෙන්න මේ ණයගැති පාලන ගිණුමට ගෙනල්ලා දාන්න. ඔයාට දැන් මේවා මේ ගණන් ළමයි ආපහු හදන්න ඕනේ. එතකොට හදද්දි ඔයාට දැන් හිතනවනේ මට මේ දේ දෙයියනේ අමතක වෙයි මේ සර් කියපු දේ කියලා. ඒකින්ද පැත්තකින් හරි කමන්නේ. ඔයා එතකොට නෝට් එකක් දාගෙන යන්න. ආපු අත් පිට විකුණුම් වලින් ණයට විකුණුම් හැවෙ මුළු විකුණුම් වලින් අත් පිට විකුණුම් ටික අඩු කරලා. හරි. ඔන්න එහෙනම් ණයට විකුණුම් ටික ණයගැති ගිණුමට අපි දැම්. දැන් ණයගැති ගිණුම අපිට තුලනය කරන්න පුළුවන් වැඩි පැත්ත බැර පැත්ත 2800යි. ඒකට එකතු වෙනවා 270000යි. එකතු වෙනවා 70000. එතකොට 342800යි. 342800යි. අඩු පැත්තට ගියනවා 342800යි. ඒ 342800 අපි අඩු කරනවා 256000යි. ඒ කියන්නේ හර පැත්තේ තියෙන විකුණුම් ටික. එතකොට එනවා ළමයි ණයගැතියන්ගේ ආරම්භක ශේෂ 86800යි. 86800යි. ඔන්න ණයගැතියාගේ ආරම්භක ශේෂ අපි හොයාගත්තා. ඒ ශේෂය කෙලින්ම දැන් ගණන්ලා මෙන්න මේ තත්ත විස්තරේ ලියනවා 86800යි. දැන් තත් විස්තරේ බැලන්ස් කරලා ආරම්භක දවසට ප්‍රාග්ධනය හොයාගන්න අපිට පුළුවන්. එහෙනම් තත් විස්තරේ බැලන්ස් කරලා ගන්න. බැර පැත්ත එකතු කරන්න වෙන වැඩි පැත්ත 6000 එකතු කිරීම 8000 එකතු කිරීම 44000 එකතු කිරීම 86800 එකතු කිරීම 4000 එකතු කිරීම 2000 150යි 800ක් යනවා.
අඩු පැත්තට ගේනවා එකසිය පණහයි අටසීය අන්නේ එකසිය පණහයි අටසියෙන් අඩු කරන්න ළමයි හර මේ මේ නයහිමියා 46,800 එතකොට ප්‍රාග් ධන එනවා ආරම්භක ප්‍රාග් ධන 104.3 ඔන්න ඔය ආරම්භක ප්‍රාග් ධනය අපි ගණන්ලා දානවා අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට 104.3 හරි දැන් ප්‍රාග් ධනය හොයාගන්න අවසාන ප්‍රාග් ධන 104.3 එකතු වෙනවා 4000ක් එකතු වෙනවා 220යි 10ක් අඩු වෙනවා 13200 එතකොට 116යි 810යි 116යි 810යි ඊළඟට ජංගම වගකීම් ටිකත් එකතු කරමු 37000 එකතු කිරීම 2000යි 2400යි දෙකම එකතු වුනහම 5350යි 150යි 90යි 44990යි එහෙනම් මුළු හිමිකම් හා වගකීම් ටිකත් හොයමු 44990ට එකතු කරන ආරම්භක සෝරි අවසාන ප්‍රාග්ධන 116යි 810යි එකතු වුනහම 161යි 800යි එකසිය හැට එකයි අටසීයයි ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එකතු කර 8614යි ජංගමනුවත්කම් 5400යි පනස් දාහ එකතු කිරීම 66,500 එකතු කිරීම 38,200යි එකතු කිරීම 1,700 එකතු 156,400යි දැන් 156,400ට එකතු කරන්න 5,400 161,800යි සමානයි නේ ළමයි හිමික මහා වගකීමයි මුලුවත්කම් ටිකයි සමානයි හරි ඕක හදාගන්න මම කොටසින් කොටස නැවත පෙන්වන්නම්